ඔබතුමා පෝස්ටර් ගැහුණු කතාවක් කිව්වනේ මේ ශ්‍රී ලංකා බුද්ධ විද්‍යාලයේ මේ ඒකාලේ ආණ්ඩුව සම්බන්ධයෙන් අනුර කුමාරචානන් මහත්තයා කියන්නේ අපේ සල්ලි දීුවෙත් නැහැ කියන කතාව. ඒක ඔබතුමා දන්නවනේ අනුර කුමාරචානන් මහත්තයා. ඈ විසපපෂා එහෙමකක් කිව්වා කියන කිව්වා. එතකොට එතුමල්ල කියනවා මේ අනුර කුමාරචානන්ගේ කණ්ඩායම කරලා තියෙන්නේ සල්ලි වලට පෝස්ටර් ගහන වැඩක් විතරයි කියන්නේ. එක හිදින් කරලා නැහැ මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ පෝස්ටර් ගහන වැඩේ විතරයි සල්ලි අරගෙන පෝස්ටර් ගහන කොන්ත්‍රාත්තු විතරයි කරලා තියෙන්නේ. ඒක ගැන මම හිතන්නේ ප්‍රශ්නේ ඇත්තට පැහැදිලිත් නැහැ. සාගර කාර්යය සම්මුණා කිව්වද කියලා. මට දැන් වැඩකුත් නැහැ කියලා දැන්. නෑ ඔබතුමානි ඒ දවසේ කළා තියෙන්නේ. ජයග්‍රහණය වෙන වැඩක් කරන එක නෙවෙයි. කොයි සල්ලි අරගෙන පෝස්ටර් ගහන වැඩේ තමයි කළා තියෙන්නේ. කොයි කැම්පේන් එක කාගේද? ඈ කාගේද? ආණ්ඩුව දිනන. කොයි මොන ආණ්ඩුව? අනුකරණසන මම අවශ්‍ය දා. ඒකනේ වැඩේ. දෙකද? ඒකේ. මොකද කිව්වේ කියන එක පැහැදිලි නැත්නම් මට උත්තරයක් දෙන්න බෑ. මං කියන්නේ සාගර නෑ අපි එහෙම කරන්නේ අපි කරන්නේ අපේ ව්‍යාපාරේ වැඩ කටයුතු අපි කරන්නේ අපේ සමාජිකයා ස්වේච්ඡාවෙන් අපේ ව්‍යාපාරේ පෝෂණ ගහනවා ඒක තමයි ඉතින් මේ රට දන්න ඉතිහාසයේ මේ රට දන්න ඇත්ත ඒ නිසා සාගර මං හිතන්නේ වැඩකුත් නෑ කියලා කියන සාගරලා දැන් අවලංගු වෙමින් යන දේශපාලන ව්‍යාපාරයක්නේ 21 වෙනිදාර පස්සේ ওই ටිකක් නැති වෙනවා ඉතින් මාධ්‍යවල අවධානය දා ගන්න අපිත් එක්ක පැටලෙන්න උත්සාහ කරනවා ඇති මාධ්‍යවල ඉඩක් ගන්න මාධ්‍යවල කට් එකක් දා ගන්න අපි ගැන මොනවා හරි කියනවා ඇති නමුත් සාගරත් එක්ක නිකන් පැටලෙන තීරමක් නැහැ. ඔය ඔක්කොම කියන ඒවාට 21 වෙනිදාට ඔවුන්ගේ අපේක්ෂකයන් නාමල් රාජපක්ෂ ඉදිරියෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණයත් එක්ක තීන්දුව වේවි මොකද වෙන්නේ කියලා.